සුබදාසක් වේවා කියලා පිළිගන්න අදත් මම යාළු හැමෝම. ඔන්න ඉතින් අද කතා කරන්නේ අපේ PC කොහොමද ෆෝන් එකෙන් පාලනය කරන්නේ කියලා. ඒ ගැන තමයි වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට. හරි, දැන් අපි බලමු අපේ PC එකේ කොහොමද ෆෝන් එකෙන් පාලනය කරන්නේ කියලා. ඉතින් මේකට පොඩි software එකක් ගන්න ඕනේ. ඒ software එක නම තමයි Chrome Remote Desktop කියන එක. ඉතින් මේ software එක phone එකට වගේම PC එකටත් ගන්න ඕනේ. මම මුලින්ම කියලා දෙන්න PC එකෙන් කොහොමද මේ software එක download කරන්නේ කියලා. මම පහලින් link එකක් දා දිනා. ඒ link එක click කරාම මුලින්ම යන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ phone එකේ තියෙන Gmail එකේ මෙන්න මෙතනින් add කරගන්න ඕනේ. මෙතනදී Gmail එකක් add කරන්න යන්නේ add වෙලා තියෙන නිසා. ඊට පස්සේ තියෙන පහලින් download icon එක එකොඩ ක්ලික් කරන්න. මේක ඩවුන්ලෝඩ් ෆයිල් එකේ සයිස් එක මෙගාබයිට් 14ක් විතර වෙන්නේ. මේක ට්‍රැක් කෑමේ කිසිම දෙයක් අදාළ නැහැ. ඊට පස්සේ මෙතන ඉන්ස්ටෝල් දෙන්න. ඊට පස්සේ උඩ පැත්තේ යන නොටිෆිකේෂන් එක එතන yes දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී කැමති නේම් එකක් දෙන්න. ඔයාලට පුළුවන් මෙතනදී කැමති නේම් එකක් දෙන්න. මම මේ විදිහට නමක් දීලා නෙස්ට් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙතනදී පින් එකක් ගන්න දෙනවා. මෙතනදී ඔයාලට අකුරු නම් ටයිප් කරන්න බෑ. ඉලක්කම් වලින් තමයි මෙතන පින් එක ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඉලක්කම් 6ට වඩා වැඩි වෙන්න ඕනේ. මේ විදිහට ගහලා වරන පස්සේ ස්ටාර්ට් දෙන්න. ඊට පස්සේ උඩ පැත්තේ නොටිෆිකේෂන් එක නැකන මේ පාස්වර්ඩ් එක සේව් කරන්නද නැද්ද කියලා ඔයාලට ඉතින් කැමති දෙයක් කරන්න පුළුවන්. හරි, දැන් අපි මේ PC හදානවර ඊට පස්සේ දැන් අපේ ෆෝන් එකෙන් අර ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙතනදී අදම සාම්පල් එකේ ඔයාලට කියලා දෙන්නේ Android phone එකෙන් ඔයාලට මෙතන Apple phone එක ගන්න පාවිච්චි කරන්න කෙනෙකුට ඔයාලට පුළුවන් App Store එකෙන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. Android phone එකක් පාවිච්චි කරන කෙනෙකුට Play Store එකෙන් පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. මම ඉතින් අර සාම්පල් එක පෙන්නන Android phone එකේ. හරි, මුලින්ම Play Store එකට යන්න. ඊට පස්සේ Play Store එකේ search bar එකේ search කරන්න Chrome Remote Desktop කියලා. ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක install කරන්න. මේ ඇප්ලිකේෂන් එක මෙගාබයිට් 7ක් විතර වෙන්නේ. රේටින් එකේ තියෙන 4.2ක් විතර. හරි, ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරාම මම මුලින්ම ඇප් එක ඕපන් කරනවා. එක ඕපන් කරා මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මේ විදිහට පෙන්වන හේතුව තමයි අපි මෙතනින් PC එකේ දුන්නු Gmail එක phone එක add වෙලා තියෙන නිසා. හදිසියෙත් phone එකේ Gmail එක add වෙලා තිබෙන නැත්නම් ඔකට ගුණ මෙන්න මෙතනින් ගිහින් ඒ Gmail එක add කරගන්න add account. හරි, ඊට පස්සේ මම මෙතනින් Dia Studio එක උඩ click කරනවා.
හරි ඊට පස්සේ PC එක කනෙක්ට් වෙන ෆෝන් එකට ඊට පස්සේ අපිට පුළුවන් නම් ෆෝන් එකෙන් PC එක කන්ට්‍රෝල් කරන්න. එතනදී අපිට රොටේට් එහෙම කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ෆෝන් එකෙන් අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න. මෙතන අපිට zoom out එහෙම කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් PC එකේ තියෙන වීඩියෝ එකක් උනත් බලන්න. මෙන්න මේ ක්‍රමයෙන් අපිට ගොඩක් වැදගත් වෙනවා. අපි මොකක් කරේ වීඩියෝ එකේම එඩිට් කරලා ඒක අවුට්පුට් එකේ දාලා එහම අපිට කොහේ හරි කිසි ප්‍රශ්නේ නැතුව යන්න පුළුවන්. ඒකල ෆෝන් එකෙන් අපිට පුළුවන් PC එක කන්ට්‍රෝල් කරන්න. ඉතින් මෙන්න මේ දේ තමයි PC එක ෆෝන් එකට කන්ට්‍රෝල් කරන්න හදාගන්නේ. ඉතින් මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔන්න ඉතින් අද කතා කරේ කොහොමද අපේ PC එක ෆෝන් එකේ පාලනය කරන්නේ කියලා. ඒ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ වටිනා කියලා හිතනවා නම් තවත් අයට වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තවත් අපි මේ වීඩියෝ එකදී හමුමු. තවත් DR Studio channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ජය වේවා.